අයිබෝන් ක්‍රිකට්රි වැඩසටහන ඔබ වෙත රැගෙනෙන මම සචින් දරංජය ද papare.com වෙනුවෙන් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සිට ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දියා කොද්දේව කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනේ අවසන් වෙනකොට ශ්‍රී ලංකා කණ්ඩායම ඉතාමත් හොඳ මට්ටමක සිටිනවා. ශ්‍රී ලංකා කණ්ඩායම ඔවුන්ගේ පළමුවෙනිම වෙනුවෙන් ලකුණු 386ක් ලබා ගත්තා. කොද්දේව කණ්ඩායම දවස අවසන් වෙනකොට ලකුණු 113යි කඩුලු 6යි. ඊයේ දවස හා සස්දා බලනකොට වෙස්ට් ඉන්දීස් කණ්ඩායමේ පන්දු යවන ඉතාමත් හොඳින් පන්දු යවව අපි දැක්කා. රොස්ටන් චේස් ඉතාමත් හොඳින් පන්දුව පතිත කරා හොඳ ස්ථානවල. ඒ වගේම පන්දුවේ හොඳ ඉපුලුමක් තිබ්බා. විශේෂයෙන් ඔහුගේ උස ඔහු අද දිනේදී ඉතාමත් හොඳ ආකාරයකින් ඔහු ප්‍රයෝජනයකට ලබා ගත්තා. ඒ වගේම වොරිකන් ඉතාමත් හොඳින් ඔහුගේ පන්දුවේම සිදු කළා. ප්‍රධාන දඟ පන්දු යවන්නෙක් විදියට ඔහුට ලබා දිය හැකි සහයෝගය ලබා දුන්නා වොරිකන්. ඔහු කඩලු 3ක් දවා ගත්තා. ඒ වගේම රොස්ටන් චේස් අතිරේක දඟපන්දු යවන්න නැත්තම් තුන් ඉරියව් ක්‍රීඩක දඟපන්දු යවන්නෙක් විදිහට කඩලු 5ක් දවා ගත්තා. ඒ ඔහු දවා ගත්තේ ඔහුගේ කරියරේකේ ෆස්ට් ඉනිං එකේ ඉනිමක දවා ගත්ත 4වෙනි කඩලු 5යි අවස්ථාව. කොඳෙව් පන්දු යවන්නෝ ඊයේ දවසේ පන්දුව පතිත කරා පොඩ්ඩක් ලෙග් සයිඩ් එකට වෙන්නට. නමුත් අද දිනේදී කෙලිම ක්‍රීඩකින්ගේ ඇඟ ඇතුළට වෙන පිතිකරුවාගේ ඇඟ අස්සර වගේ ඉන්න ගොඩක් පන්දු යවුවා ශ්‍රී ලංකා කණ්ඩායම. හැබැයි විශේෂයෙන් ධනංජය සිල්වා, දිමුත් කරුණාරත්න ලෙග් සයිඩ් එකට වෙන්න ගොඩක් ලකුණු රැස් කරා. ඒකෙන් තමයි අපිට ගොඩක් රන්ස් ලබා ගන්නට අවස්ථාව ලැබුණේ. කුමාරි දිමුත් කරුණාරත්න ලකුණු 147ක් වෙනකන් ඔහුගේ ඉනිම ඇදගෙන ආවා. හැබැයි අවාසනාවන්ත විදිහට ඔහුට ලකුණු 150 ලබා ගන්න බැරි වුණා. ස්ටම්ප්ස් කිරීමකට හසු වුණා. ඔහු ඌව දවා ගැනීමට තිබ්බා ඊයේ ලකුණු 14දී. නමුත් බ්ලැක්වුඩ් අතින් ස්ලිප් කලාපයේදී ඔහුගේ ඒ උඩ පන්දුව රැකගැනීමට නොහැකි වෙච්ච නිසා ඒ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ලබාගත් දිමුත් ලකුණු 147ක් වෙනකන් ඔහුගේ ඉනිම අරගෙන ආවා. ඉතින් අවසානයේ ශ්‍රී ලංකාව ලකුණු 386ක් ලබා ගත්තා. ඉතාමත් හොඳ ලකුණු ප්‍රමාණයක් මේ තනතිරුව හැසිරෙන ආකාරයත් එක්ක සලකලා බලනකොට. ඒ වගේම කොදෙව් කණ්ඩායම පිළිතුරින්ම දියත් කිරීමට පැමිණිය නවක ආරම්භක පිතිකරුවන් යුගලයක් එක්ක. අපි දන්නවා ඔවුන්ගේ නායක බ්‍රත්වේට් ඔවුන්ගේ නිත්‍ය ආරම්භක පිතිකරුව. හැබැයි බ්ලැක්වුඩ් කියන්නේ ඔවුන්ගේ මැදපෙළ පිතිකරුවෙක්. ඔහු ආරම්භක පිතිකරුවෙක් ලෙස ඔහුගේ කරියරේ කවදාවත් සෙල්ලම් කරලා තිබෙන්නේ නැහැ. හැබැයි ඔවුන් දෙදෙනා ඉතාමත් හොඳ ආරම්භයක් ලබා ගත්තා. නමුත් ලකුණු 45කට ඔවුන්ගේ ආරම්භක සම්බන්ධතාවය බිඳහෙල්ලන්නට ශ්‍රී ලංකා දඟපන්දු යවන්නන් සමත් වුණා. විශේෂයෙන් මේ දින දෙක පුරාවට අරගෙන බැලුවම වෙස්ට් ඉන්දීස් කණ්ඩායමේ අපි කියන DRS විනිසුරු තීරණ නැවත පරීක්ෂා කිරීමේ අවස්ථාවන් ඉතාමත් දුර්වල විදිහට තමයි ඔවුන් පාවිච්චි කරේ. දැනටමත් ඔවුන්ගේ DRS 4ක් ඉතාමත් අනවශ්‍ය ආකාරයෙන් ඒවා දිය කරගත්තා කියලා මට කියන්න පුළුවන්. මොකද ඔවුන්ට කියන්නේ අවශ්‍ය නොවන ආකාරයේ අවස්ථාවන්වලදී තමයි ඔවුන්ගේ DRS සිස්ටම් එක නැවත පාවිච්චි කරේ. විශේෂයෙන් ඊයේ දවසේ පුරාවටම කඩලු 3ක් විතරයි දැවී ගියේ මේ තනතිරු මත. හැබැයි අද දවස ගන්නකොට ලකුණු 232කට කඩලු 13ක් දැවී ගියා. දඟපන්දු යවන්නන් දැන් තරඟයට අවතීර්ණ වෙලා තිබෙනවා. විශේෂයෙන් ඊයේ දවසට වඩා වැඩි දුහුවිල්ලක් අපිට තනතිරුවෙන් දැක ගන්න පුළුවන්. ඒ කියන්නේ අපිට යම් ඉඟියක් පළ වෙනවා. ඉස්සරහට යන්න තව තනතිරුව යම් කඩතොළු වලට ලක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ දඟපන්දු යවන්නන්ගේ පාරාදීසයක් බවට පත් වෙයි. දැනටමත් කොඳෙව් කණ්ඩායම ලකුණු 273ක් පසුපසින් ඉන්න ශ්‍රී ලංකා කණ්ඩායම වඩා. ඉතින් කොදෙව් කණ්ඩායමේ බ්‍රත්වේට් පමණයි යම් ආකාරයකින් අපිට පීඩනයක් වෙන විදිහට පන්දුවට පහර දුන්නේ. ඔහුවත් ඉතාමත් ඉක්මනින් ලකුණු 41කට දවා ගන්නට ශ්‍රී ලංකා ක්‍රීඩකෙන් සමත් වුණා. විශේෂයෙන් රමේෂ් මෙන්ඩිස් ඉතාමත් හොඳින් ඔහුගේ පන්දු යවීම සිදු කරනවා. ඉතාමත් හොඳ ස්ථානවල පන්දු යවීම සිදු කරනවා. කඩුල්ල වෙතම ඔහුගේ පන්දු යවීම සිදු කරමින් ඉතාමත් හොඳ ඇටැකින් ෆීල්ඩින් එකක් සෙට් කරගෙන තමයි පන්දු යවීම සිදු කරන්නේ. විශේෂයෙන් ඕෂධ ප්‍රනාන්දු ඔහුගේ ඔහු පන්දු රකින ස්ථානයට ඉතාමත් හොඳ සාධාරණයක් කරමින් ඉතාමත් දක්ෂ ආකාරයේ උඩ පන්දු රැකගත්තා. ඒ වගේම ප්‍රවීන් ජයවික්‍රම, ඒ වගේම ලසිත් ඇඹුල්දෙනිය ඉතාමත් හොඳින් අනෙක් අන්තයෙන් ඔවුන්ගේ අවශ්‍ය සපෝට් එක ලබා දෙනවා. ඉතින් ශ්‍රී ලංකා කණ්ඩායම මේ වෙනකොට ඉන්නේ ඉතාමත් ඉහළ මට්ටමක. දැන් අපි කරන්න ඕනේ හෙට දවසේ ඉතාමත් ඉක්මනින් ඔවුන්ගේ ඉනිම අවසන් කරලා ඉතාමත් හැකි ඉක්මනින් අපි නැවතත් සෙකන්ඩ් ඉනිං එක ආරම්භ කරලා අපි හොඳ ටාගට් එකක් වෙතට යන එක. ඉතින් අපිට හෙට දවසත් මනින් තරඟයට අවතීර්ණ වෙන්න පුළුවන් වුණොත් මේ තරඟයේ වැඩි වාසිය අපිට ලබා ගන්න පුළුවන්. දැනටමත් අපිට ගොඩක් වාසිය ඇවිල්ලා තියෙන්නේ. හෙට ඉක්මනින්ම තව කඩලු දෙක ඉතිරි කඩලු හතරත් පළමු පැය එකමාර ඇතුළත ගන්න පුළුවන් වුණොත් පැහැදිලිවම අපේ තරඟය අපේම තරඟයක් බවට පත් කරගන්න අවස්ථාව තියෙනවා. එහෙනම් නැවතත් හෙට දිනේදී හමු වෙමි බලාපොරොත්තු ඇතිව. අදට මම සමු ගන්නවා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සිට. මිනිත්තුවෙන් මිනිත්තුව වෙනස් වන ක්‍රීඩා ලෝකයේ උණුසුම එසෙනින් ඔබ වෙතට The Papare Sports News Alerts. පරක් වෙලා පරාද වෙන්න එපා. අදම රෙජිස්ටර් වෙන්න
ස්පෝර්ට්ස් කියලා ටයිප් කරලා 678ට එවන්න. මාසෙටම රුපියල් 30යි. කුන්දේසි සහිතයි.